මොනවද මේ idioms කියන්නේ idioms කියන්නේ ප්‍රස්තාපිර වලට සිංහල භාෂාවෙන් ඕන් දරව ප්‍රස්තාපිර වල ඇති ඉංග්‍රීසි වල තියෙනවා ඒ වගේම idioms හරි මේක ඔයාලගේ ඕල් වල බුක් එකක තියෙන idioms 6ක් මම ඔයාලට අදගත් වෙයි කියලා හිතලා තමයි මේක වීඩියෝ එක අරන් එන්නේ ඒ වගේම ඔයා වැඩිහිටි කෙනෙක් නම් නැත්නම් ඔයා ඉස්කෝලෙන් නැති කෙනෙක් නම් ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් ඔයාගේ ලයිෆ් එකට මේ idiom වලින් අනිවාර්යයෙන්ම ගන්න දෙයක් තියෙනවා Let the cat out of the bag. බලලා මල්ලෙන් එළියට පයින්න වගේ සිංහල idiom එකක් නැත්නම් සිංහල ප්‍රස්තාවිරල කොහහල ඇතිනේ. ඒකේ ඉංග්‍රීසි තේරුම තමයි මෙතනින් පැහැදිලි වෙන්නේ. මේකේ meaning එක විදිහට දීලා තිනවා තුනක් ඒ තුන බලන්න. To let a secret out in the open. අපි මොකක් රහසක් එළි වෙන්න දෙනවා නැත්නම් රහසක් හැමෝටම හිලිදරව් කරනවා. ඒක තමයි පළවෙනි meaning එක. ඒ වගේම to allow something that is hidden to be revealed. මොකක් හරි දෙයකට ඉඩ දෙනවා හංගපු දෙයක් එළි වෙන්න ඉඩ දෙනවා ඒකත් මේකේ මීන එකක් to reveal something either by accident or as a surprise මොකක් හරි හෙලි වෙනවා ඒක ඇක්සිඩන්ට් එකෙන් කියන්නේ අහඹුවෙන් වෙන්නත් පුළුවන් නැත්නම් ඒක පුදුමයකින් වෙන්නත් පුළුවන් කොහොමද මේකේ තේරුම තමයි හංගලා තිබ්බ දෙයක් එකපාරට හංගලා තිබ්බ දෙයක් අපි හැමෝටම දැනගන්න එළි වෙනවා කියන එක තමයි let the cat out of the bag කියලා කියන්නේ මේ එක්සැම්පල් එක බලන්න she let the cat out of the bag and finally told her parents About her plans of getting married, she let the cat out of the bag and finally told her parents about her plans of getting married. එයා හංගගෙන හිටියාගේ විවාහය ගැන හැබැයි අන්තිමට එයාට ඒක කියන්න වුණා විවාහය සරසුම ගැන දෙමව්පියන්ට. හරි ඊළඟ තමයි once in a blue moon. Once in a blue moon. Blue moon එකක් අපිට හැමතාවම දකින්න හම්බෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැති දෙයක් නැත්නම් කලාතුරකින් වෙන්න පුළුවන් දෙයක්. ඒ කලාතුරකින් වෙන්න පුළුවන් දෙයක් ගැන කතා කරන මීන් ඉඩියම් එකක් තමයි වන්සින බ්ලූ මූන් කියන්නේ. බලන්න මේක මීන් එක very reality තාමත් කලාතුරකින්. Once after long time. ගොඩාක් කාලයකට පස්සේ සිද්ධ වෙන දෙයක්. නැත්නම් something that happens very seldom. ඒකත් ඊටාම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. Almost never. ඇත්තටම කවදාවත් වෙන්න බැරි වගේ දෙයක්. Hardly ever. ඒකත් කලාතුරකින් වෙන දෙයක්. මේ එකම තේරුම් තමයි පදවලට බොහෝ දුරට තියෙන්නේ. බලන්න example එක. The earthquake hits once in a blue moon in this part of the earth we never felt it. මේක අපි ලංකාවේ නේද හරියටම හරි. Earthquake එකක් කියලා කියන්නේ මොකද්ද? භූමිකම්පාවක්. අපිට මේ පෘථිවියේ මෙන්න මේ කොටසට කවදාවත් ඒ earthquake එක දැනිලා නැහැ. ඒ නිසා ඒක once in a blue moon. ඒක ගොඩෝ කාලෙකට සිද්ධ වෙන දෙයක් කියලා අපිට කියන්න පුළුවන්. ශ්‍රී ලංකාවටත් එහෙම සිද්ධ වෙනවා අඩුයි. ඒකට ලංකාවටත් මේ උදාහරණේ හරි. It is one see I to I. මොකද්ද see I to I කියලා කියන්නේ? බලන්න මීන එක to agree fully with someone කවුරු කාගේ හරි ඇසින් ඇස ගාවගෙන ඉන්නවා නම් අපි එයාට සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා be in full agreement අපි සම්පූර්ණයෙන්ම ඔහුගේ එකඟතාවයට අපි එකඟ වෙනවා to have same views about something මොකද same views කියලා කියන්නේ ඔයයි තව අයයි අතර දැන් මොකක් හරි සිද්ධියක් ගැන දකින්නවනේ දකින්න විදිය තියෙනවනේ ඒක ඊටාම සමානයි ඔයා හිතන විදියටම තමයි අනිත් කෙනත් හිතන්නේ මොකක් හරි දෙයක් සම්බන්ධ ඒතකොට තමයි see eye to eye කියලා කියන්නේ බලන්න example එක he and his partner don't see eye to eye on their political views මේක ඇත්තටම ලංකාවේ ඕන කෙනෙක් ගන්න පුළුවන් උදාහරණයක් මොකද්ද පොලිටිකල් වියු එකක් කියලා කියන්නේ පොලිටිකල් වියු එකක් කියලා කියන්නේ ඔයාගේ දේශපාලන මතය අනිවාර්යයෙන්ම තව කෙනෙක්ගේ මතයත් එක්ක සමාන නොවෙන්න පුළුවන් මෙතන කියන්නේ his and his partner මෙතන ෆැමිලි එක දෙන්න කියන්න පුළුවන් නැත්නම් ලව් කපල් එකක් වෙන්න පුළුවන් ඒ දෙන්න ගේ මතය සමාන වෙන්නේ නැහැ don't see eye to eye පොලිටිකල් වියු ගොල්ලන්ගේ දේශපාලන මතය සමාන වෙන්නේ නැහැ කියලා තමයි මෙතෙන්දි කියන්නේ don't see කියලා පාවිච්චි වෙන්නේ ඒක නිසා ඊළඟට මන සිට් ඔන් ද ෆෙන්ස් අපි සිංහල කියන්නේ වැට උඩ ඉන්නවා කියලා මොකක්වත් තීරණයක් ගන්න බලුව ඒකට තමයි මේ සිට් ඔන් ද ෆෙන්ස් කියන්නේ බලන්න එකේ මීන එක මන් දීලා තියෙනවා ඩිලේ ඔර් අවොයිඩ් මේකින් අ ඩිසිෂන් ඕ චොයිස් මොකක් හරි තීරණයක් ගන්න ප්‍රමාද වෙනවා නැත්නම් ඒ තීරණය ගන්න එක අපි මග හරිනවා ඒක තමයි සිට් ඔන් ද ෆෙන්ස් කියන්නේ not to commit oneself මොකක් හරි එක දෙයකට අපි යොමු වෙන්නේ නැහැ එක දෙයක් දිනු කරන්න මාන්සි වෙන්නේ නැහැ not to commit oneself It was avoid siding with one of two possibilities. Mokakhari deval dekak tiyenawa naththam avastha dekak tiyenakota e avastha deken ekak thoragena naththam eka patthakata yana eka eka walak karana. Etakota api deke ekakwat thoraganna nathuwa medha tattweka thamai inne. Ito silanga bana undecided about something. Mokakhari deyak thirane karala naththam ekat
අපිට කියන්න පුළුවන් sit on the fence කියලා. ඊපස්සේ බලන්න remain neutral when a decision or choice is required. අපි මධ්‍යස්ත වෙ ඉන්නව නැත්නම් ශූන්‍යව neutral කියලා කියන්නේ එක යන්නෙත් නැහැ නොයන්නෙත් නැහැ මැද තත්ත්වයේ. දැන් වාහනයක් neutral කළාම ආව දන්නවනේ මධ්‍යස්තව තියෙන්නේ. මොකක් decision එකක් නැත්නම් තෝරා ගැනීමක් අවශ්‍ය වෙලාවට අපි neutral ඉන්නවා දෙකෙන් එකක්වත් කියන්නේ නැහැ. एक सीट ऑन द फेंस एग्जांपल शी डिड नॉट नो वेदर टू से यस और नो टू द प्रपोजल शी वाज सीटिंग ऑन द फेंस मैं कहता ना वाले हरी अभी हेमो के मैं जीवित वेदगा एग्जांपल और वाड़ी योजना आखला विवाह योजना आखना वाड़े के बारे में दीद අකම දිද කියලා කියන්නේ නැහැ. එතකොට ඒක තමයි මේකේ she did not know. එයා දන්නේ නැහැ yes කියනවද නැත් ඔව් කියනවද නැහැ කියනවද යෝජනාවට. එයා බලන් ඉන්නවා සිතන ෆේස් එක කියන්නේ එක එක පැත්තකටවත් යන්නේ නැතුව බලන් ඉන්නවා මොකද්ද කරන්න කියලා. Cock and bull story. Cock and bull story කියලා කියන්නේ මේක කතාවක් පදනම් වෙලා තමයි මේ idiom එක හැදෙන්නේ. Cock කියන්නේ කුකුලට, bull කියන්නේ මීහරකට. මේ දෙන්නගේ සම්බන්ධතාවය කිසිම විශ්වාස කරන්න බැරි සම්බන්ධතාවයක් විදිහට තමයි මේ story එකේ එන්නේ. Complicated. Complicated කියලා කියන්නේ ඒක අපිට හිතා ගන්න බැහැ. හරිම සංකීර්ණයි. Ridiculous. ඒක විකාර සහගතයි. Oh, unbelievable story. විශ්වාස කරන්න බැරි කතාවක්. ඒ වගේම a story or explanation which is obviously not true. एक खाता आपने तो ये पहेदली करें पहेदली वो मैं तक नहीं मैं एक अदमाई cock and bull story के किया गया बान एग्जांपल लेगा when I ask him about his progress माँगे आगे दियो ना नेता वर्धने के ना हाँ he tried to give me a cock and bull story या try कला मैं වෙන විකාර කතාවක් දැන් කොක්කල් බිල් ස්ටෝරි කියලා කියන්නේ වැදගත්ම එක නේද නැත්නම් විශ්වාස කරන්න බැරි බොරුවක් නං වා ඉතින් දැන් ශිෂ්‍යයෙක්ගෙන් අහනවා ගුරුවරයෙක් කොහොමද වාගේ මේ දවස් එඩියුකේෂන් පාඩම් කරනවද කියලා ඔයා බොරු කියනවා එතකොට ගුරුවරයාට තේරෙනවානේ බොරුවක් ගොතන්නේ මේ පාඩම් කරන්නේ නැහැ මේ දවස්වල ඒ වගේ බොරු ගොතනවට තමයි මේ කොක්කල් බිල් ස්ටෝරි කියන එක විශ්වාස කරන්න බෑ බලන්න එක්සැම්පල් ඉදිරි කොටස but did not care to hear what he said මම කියා කලේ නැහැ මං ගණන් ගත්තේ නැහැ එයා මොකක්ද කිව්වේ ඒක සම්බන්ධයෙන් මං අහුම්කම් දුන්නේ නැති වැඩක් නැහැ එයා කියන්නේ බොරුවක් කියලා දන්නවා ඒක තමයි එක්සැම්පල් එකෙන් පැහැදිලි කරන්නේ head over heels head over heels ඔළුවේ නම් පතුල් දෙකටම head over heels meaning fall deeply and completely in love තද ගැඹුරු නැත්නම් සම්පූර්ණ මාදරෙන් බැඳලා ඉන්නවා especially suddenly be very much in love with someone එක පාරටම කාත්‍රි කරි ආදරෙන් බැඳෙනවා අපි කියන්නේ head over heels කියලා. බලන්න example Tom and Maria head over heels in love with each other and are going to get married next month. Tom and Maria කියන දෙන්න හොඳින් ආදරෙන් බැඳිලා ඉන්නවා එකිනෙකාට. ඒකින් දෙගොල්ලෝ next month එක ඊළඟ මාසේ බඳින්නයි යන්නේ. බඳින්න ඉන්න couple එකක් එහෙම මුල් කාලේ ගොඩක් ආදරෙන් ඉන්නවා. ඒක නේ තමයි මේ example එකෙන් පැහැදිලි කරන්නේ. හරි අපි idioms ටික අදට නවත්තනවා. තව මේ වගේ video එකක් අනිවාර්යෙන් හම්බෙමු. මේක වැදගත් නම් යාළුවන්ට share කරන්න, subscribe කරන්න. එහෙනම් ගිහින් එන්නම්.